දැන් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරනවා කියලා ඒක ගැසට් කරලා තියෙන්නේ. 22 වැනි සංශෝධනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු කාලය, ජනාධිපතිතුමාගේ කාලය මොනවද කියලා කියලා තියෙනවා. ඒක අවුරුදු 6ක් කියලා තිබුණේ. දැන් 19 වැනි සංශෝධනයෙන් ඒක 5ට අපි අඩු කරා. ඒකෙන් සැකයක් නැහැ, ඒක 5යි තමයි. ඒ නිසා තමයි 2015 අපි ඒ සංශෝධනය ගෙනාවේ. 19 ජනාධිපති වර්ණයක් තිබුණා. ඊන් පසුව 20 පාර්ලිමේන්තු මැතිවරණයක්කුත් තිබුණා. ඉතින් පාර්ලිමේන්තු කාලය 5යි, ජනාධිපතිතුමාගේ කාලය 5යි කියන සාවරයට කිසි සැකයක් නැහැ. දැන් 22 වැනි සංශෝධනයේ කරන්න යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ තියෙනවා. මේක දික් කරනවා නම්, අවුරුදු 6කට වැඩි කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියලා තියන්නේ. තව එකක් තියෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය සංශෝධනය කරනවා නම් ඒකටත් ජනමත විචාරණයක් ඕනේ. ඒ නිසා තමයි අපි 19 සංශෝධනයේ 6යි 5 කරනකොට 83ට අත ගැව්ව නැහැ. ඒ කාලේ ආණ්ඩුවේ කිව්වේ අපි ජනමත විචාරණයට තොරව කරන්න පුළුවන් දේවල් කරන්නම් කියලා. ඒ ප්‍රතිපත්ති තීන්දුව ගත්තේ ඒ කාලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඒ කාලේ ප්‍රයිම් මිනිස්ටර් වශයෙන් හිටපු රනිල් වික්‍රමසිංහ මහතා. රනිල් වික්‍රමසිංහ මහතා තමයි අග්‍රමාත්‍යතුමා වශයෙන් ඒ 19 සංශෝධනය පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරේ. ඒක ඩ්‍රාෆ්ට් කරන්න වෙලාවේ කමිටුවක් තිබුණා, කැබිනට් කමිටුව. ඒකේ එයා තමයි ප්‍රධානියා. එයා තමයි මේ ආණ්ඩුව ප්‍රතිපත්තිය මේකමයි කියලා 83ට අත ගන්න නැතුව මේක ඉදිරිපත් කරේ. දැන් ඊයේ පෙරේදා එතුමා ගාල්ලේ කොහෙද කියා තියෙනවා, මේක ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් අතින් සිදුවෙච්ච වරදක් කියලා ඒකට ජාතින්කේ සමාවකුත් ඉල්ලලා තියෙනවා. මේක වෙර කවුරුත් මේ තීරණය ගත්තේ නැහැ. මේ තීරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවක්. ඒ ජනමත විචාරණයක් තොරව කරන්න පුළුවන් දේවල් කරන්නම් කියලා රටට කියලා ඒක එතුමාවත්ම ඉදිරිපත් කරලා දැන් කියන්න යනවා වෙන කවුරුන් අතින් මේක වරදක් වුණා, මං ජාතින්ගේ සමාව ඉල්ලනවා කියලා. ජාතින්ගේ සමාව ඉල්ලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. හැබැයි මේක ජනාධිපති නීතිඥ ජනාධිපති වික්‍රමරත්න මහතාගේ අතින් සිදුවෙච්ච වරදක් නෙවෙයි. මේක ඒ කාලේ තිබුණු ආණ්ඩුවගේ ප්‍රතිපත්ති. ඒක වරදකුත් නෙවෙයි. ඒක සංශෝධනය කරන්න ඕනෙත් නැහැ. ඒකට අමතරව තව එකක් කියන්න ඕනේ, මේ වෙලාවේ මේක සංශෝධනය කරන්න ඕනේ කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒකට උවමනාවක් නැහැ. මේක නිකම්ම කලබල කරලා මේ ජනාධිපති කාලේ 6ද 5ද කියලා සැකයක් තියනවා කියලා බොරුවට ඒ සැකයක් මතු කරන්නට කරන ක්‍රියාවක් පමණක් නෙවෙයි, විතරක් වෙන මොකුත් නැහැ. ඒ නිසා මේක පැහැදිලි කරන්න ඕනේ. මේ 22 වැනි සංශෝධනය දැන් කාටත් ඕනේ නැති එකක්. ඒ ගෙනාව නැත්තොත් මොනවත් වෙන්නේ නැහැ. මොනවාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තියේ පැහැදිලිව තියෙනවා ජනාධිපති කාලය අවුරුදු 5ක් කියලා. ඒ නිසා ඒ මැතිවරණය තියෙන්නම ඕනේ. 83 සංශෝධනය නොකරපු නිසා මෙතන සැකයක් තියෙනවා කියලා කියන එක එතුමාටත් දන්න පරිදි බොරුවක්. ඒ නිසා ඒක මේ වෙලාවේ ගේන්නම ඕනේ නැහැ.